මගේ අක්ලා බාදෙන්න බැරි වෙච්ච එක ගැන ලසිත් මාලිංගගේ පන්දුවර හතර තුලදී ලකුණු 54ක් උදුරා ගන්නට බටේරියෙන්දේ කොදෙව් කණ්ඩායම සමත් වුණා ලසිත් මාලිංගර දිගින් දිගටම පන්දුව දුන්නේ ඇයි අපි ඕවර් 12ක් හොඳට බෝල් කරලා ඉන්න වෙලාවක මාලිංගගේ කෝර එකයි වෙනකොට දාලා තිබ්බේ ඉතින් මම දැනන් හිටියා ඒ වෙලාවේ වුන් පාරවල් වලට යන අවස්ථාවක මගේ නම්බර් එකේ පන්දුවවන්නට මම පන්දුව දුන්නේ කඩුල්ලක් ලබා ගන්න තියෙන අදිටණි නමුත් ඒ අවස්ථාවේදී වුන් හොඳට සෙල්ලම් කරා ලසිත් අවශ්‍ය විදියට හොඳට ඒ ඕවර් දෙකක් තියා ගන්න බැරි වුණා ඉතින් මම හිතන්නේ ඒක තමයි ක්‍රිකට් කියන්නේ මම දැන් ලසිත් උන කමින් කරන දෙයක් නෙමෙයි නමුත් මමත් හිතුවේ ඒ වෙලාවේ අපිට කඩුල්ලක් ලබා ගන්න අවස්ථාවක් තියෙයි ලසිත් පන්දුවවුත් කියලා මොකද මාලන් නුවරදී එතරම් හොඳට ලසිත් සෙල්ලම් කරේ නැහැ නුවර තරගෙදි ඉතින් ඒ ගැනත් හිතලා තමයි මම ලසිත් ඒ වෙලාවේ පන්දුව ලබා දුන්නේ පසුගිය වසර පහක කාලය තුලදී ශ්‍රී ලංකාව අවසන් මාතරංග හතරක් පරාජය වුණා මෙසේ දිගින් දිගටම අවසන් මාතරංග පරාජය වන්නේ ඇයි එකම හේතුවක් කියලා කියන්න අමාරුයි නමුත් මම හිතන්නේ අපි ටිකක් හිතන්න ඕන දෙයක් අපි ගොඩක් හොඳට සෙල්ලම් කරනවා තරගාවලිය පුරාවටම ඇවිල්ලා අවසාන තරගෙදී මම හිතා මේ තරගේ අපි ගොඩක් හොඳට ආරම්භයක් කරා කියලා මොකද ඉස්සෙල්ලා තරගවල අපි තරම් හොඳට ආරම්භ කරේ නැහැ අවසාන මහා තරග නමුත් මේකේ අදිෂ්ඨානයක් ඇතුව අපි හොඳට ආරම්භයක් ලබා ගත්තා නමුත් ඒ මැද අපිට පීඩනයක් එල්ල වෙච්ච අවස්ථාවේ මම හිතන්නේ අපි තරම් හොඳට ඒ දේ හසුරුව ගත්තේ නැහැ ඉතින් ඒ වගේ සුළු වැරදි වුණාම මම හිතන්නේ ලොකු අවසාන තරගවලදී තරඟ අපේ අතරින් ගිලිය කියලා තියෙනවා මම හිතන්නේ ඒ දෙම තමයි අපිට උනේ කෝටි දෙකකට අධික ශ්‍රී ලංකා ශ්‍රීලුම් වැසියන්ගේ බලාපොරොත්තු උනේ ශ්‍රී ලංකාව ලෝකසනේ දිනා ගැනීම මේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් වුණාද නෑ මම හිතන්නේ නැහැ මොකද අපි තරඟේ පටන් ගත්ත විදිහට මම හිතන්නේ අපි හොඳ මානසිකත්වයකින් තරඟේ පටන් ගත්තේ පටන් අරගෙන අර මැද අවස්ථාවේදී මම ඉස්සෙල්ලා කෝකේ පීඩනයක් එල්ල වෙච්ච අවස්ථාවේ අපිට ඒ දේ හරියට පාලනය කරගන්න බැරි වුණා අපි අතරින් ලකුණු 20ක් 30ක් වැඩිපුර ගියා මහල ජයවර්ධන මාධ්‍යම අවසන් කළේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කිව්වා පන්දුවර 20 ක්‍රිකට් නායකත්වයෙන් තමන් ඉවත් වුණා කියලා හැබැයි ඔහු දිගටම ටෙස්ට් සහ එක්දින නායකත්වයේ සිටිනවා කියලා ඔහු මේ මාධ්‍යම වෙදී කිව්වා තරඟාවලියට ඉස්සෙල්ලා තේරීම් කමිටුවත් එක්ක සාකච්ඡා කරා ඔවුන් මගේ තීරණයට වුණා නමුත් මම ඒ දේ කිව්වේ නැත්තේ තරඟාවලිය හින්දා මේ තරඟාවලියෙන් පස්සේ 20 නායකත්වයෙන් මම ඉවත් වෙන්න තීරණය කරා මම හිතන්නේ ඒක හරි තීරණයක් මොකද අපි ඉදිරියට යද්දී අපි තරුණ නායකයෙක්ට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ ඉතින් මම හිතනවා මේ 20 ෆෝමැට් එකේ ඒ තරුණ නායකයව ආරම්භ කරන එක හොඳයි කියන එක අනිත් එක් දින තරඟ හා ටෙස්ට් තරඟ වල මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම අවුරුද්ද කාලි වෙනකන් මම ඉන්නවා ඉඳලා මම ඊට පස්සේ තේරීම් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැන තීරණයක් ගන්න මුදලට තරඟ පාවා දී මේ චෝදනාව විටින් විට ක්‍රීඩාව ගිල ගන්නා කාරණයක් බවට පත් වුණා. පසුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩා පිටිනුත් එවැනි පොතක් වර්තා වුණා. ඉන්දියා ටීවී නැමැති රූපවාහි නාලිකාව විකාශ කළ වීඩියෝ පටයකින් පෙන්වා දුන්නේ විනිසුරන් 6 දෙනෙකු මුදලට තරඟ පාවා දී මේට සම්බන්ධ වූ බවටයි. අපි දැන් සුදානම් වන්නේ මේ ගැන තොරතුරු ඔබට කියන්නට. ඉන්දියා රූපවාහිනී නාලිකාවක් විකාශය කළ මෙම වීඩියෝ පටියට අනුව තරඟ පාවා දීම සඳහා විනිසුරුවන් 6 දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා. මේ අතරින් 3 දෙනෙක්ම ශ්‍රී ලංකාවේ, 2 දෙනෙක් පාකිස්තාන විනිසුරුවන් වන අතර අනෙක් විනිසුරුවරයා බංග්ලාදේශ ජාතිකයෙක්. ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරඟාවලියේදී සහ SLPL පන්දුවර 20 තරඟාවලියේදී තරඟ පාවා දීම සඳහා සම්බන්ධ වූ බවටයි ශ්‍රී ලංකා විනිසුරුවන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ. සාගර ගාල්ලගේ ගාමිණී දිසානායක සහ මොරිස් වින්ස්ටන් ඩිලා මේ චෝදනාවන්ට ලක් වේ ඇති විනිසුරුවරු. මේ ඔවුන් තරඟ පාවා දීම සඳහා සාකච්ඡා කරන බවට සැක කරන වීඩියෝ පටයයි. තන තීරුවේ තොරතුරු කාසියේ වාසිය ගැන සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබා දීමට මුදල් ලබාගත් බවටයි මේ අයට චෝදනා එල්ල වී තිබෙන්නේ. මේ චෝදනාවට ලක් වේ ඇති පාකිස්තාන විනිසුරුවන් දෙදෙනා වන්නේ නදීම් ගෞරි සහ අනිස් සිද්දික්. නදීම් ගෞරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින තරඟ 43කදී සහ ටෙස්ට් තරඟ 14කදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අයෙක්. බංග්ලාදේශයේ නදීම් ෂා තරඟ පාවා දීමට සැලසුම් කළ බවට සැක කරන වීඩියෝ පටයකුත් ඉන්දියා නාලිකාව විකාශය කළා. ඔහු එක්දින තරඟ 40කදී සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 3කදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඔහු බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේදීද මෙලෙසින් තරඟ පාවා දුන් බවටයි චෝදනා එල්ලවන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අවශ්‍ය වීඩියෝ පට තම ආයතනයට ලබා දෙන ලෙස
අදාළ දර්ශන විකාශය කළ ඉන්දියා ටීවී ආයතනයට දන්වා ඇති බවයි. මේ පරීක්ෂණ නිමාවන තුරු මේ විනිසුරුවන් 6 දෙනාට තරඟ තහනමක් පනවන්නටද ICC පියවර ගත්තා. මේ තරඟ තහනම පනව ඇත්තේ අදාළ ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. අපි යලි සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. මේ විරාමෙන් අන්තරව විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය ගැන විමසන්නට අපි යලි සූදානම්. රැඳී සිටින්න මේ ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා වැඩසටහන ස්පොට් හිට්ස්. චැම්පියන්ස් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරඟාවලිය පසුගිය දකුණු අප්‍රිකාවේදී ආරම්භ වුණා. කෙසේවත් ලංකාවේ ඌව නෙක්ස්ට් කණ්ඩායමට තරඟාවලියේ සුසුකම් ලැබීමේ අධිරියම ඉවත් වන්නට සිදු වුණා. මේ ඒ ගැන තොරතුරු. चैंपियंस लीग पंद्रह विश्व क्रिकेट तरंगावली सुसुक लबी में वटे तरंग आरंभ में तरंग बीमट पीसे वो नेक्स्ट का नाम सा योक्षे का नाम है नेम्स इन वेस्ट इंडीज क्रिकेट मार्लन सैमुअल्स दीस මේ තරඟේ පළමු පන්දුර පාරදුම් ඌව නෙක්ස්ට් ක්‍රිකට්කින් කඩලු හතක් දැවි 150ක් ලබා ගත්තා. බහනුක රාජපක්ෂ ලකුණු 24යි. තිලන කණ්ඩම්බි නොදවි ලකුණු 29යි. පන්දුවේ මැදි ස්ටීවන් පැටර්සන් සහ මොයින් අස්රෆ් අතර කඩලු දෙක බැගින් බෙදී ගියා. Wonderful shot by Ken Dambi beats the cover fieldsman and that'll be four. පිළිතුරු ඉනිම ක්‍රීඩකල යෝක්ෂර් ක්‍රීඩකින් පන්දුවර 19 පන්දු තුනකදී කඩලු පහක් දෙවි ලකුණු 151ක් ලබාගෙන තරඟයේ කඩලු පහකින් ජයගත්තා. Chopped it on. Balance has gone first ball. ඩේවිඩ් මිලර් නොදවි ලකුණු 29යි. අදිල් රෂීඩ් නොදවි ලකුණු 36යි. පන්දුවේදී ඩිරිෂාන් මුනවිර කඩලු තුනක් දවා ගත්තා. Says thank you very much for the Yorkshire win to the qualification. තරගයේ වීරය සම්මාන දිනාගත්තේ අදිල් රෂීඩ්. ඌ නෙක්ස්ට් කණ්ඩායම දෙවන තරඟයට සහභාගී වුණේ ට්‍රින්ඩේඩ් ඇන්ඩ් ටොබැගෝ කණ්ඩායම සමගින්. මේ තරඟයේ කාසි වාසි දිනාගත් ඌව නායක තිලන කණ්ඩම්බි පළමුව පන්දුර පහර දීමට ට්‍රින්ඩේඩ් ඇන්ඩ් ටොබැගෝ කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු තුනක් දෙවි ලකුණු 181ක් ලබා ගත්තා. ලෙන්ඩල් සිමන්ස් ලකුණු 34යි. ඩරන් බ්‍රාවෝ නොදවි ලකුණු 54යි. වේගවත් ඉනිමක් ක්‍රීඩකල දිනේෂ් ශම්දින් පන්දු 31කදී නොදවි ලකුණු 50ක් රැස් කළා. පන්දුවේදී කුමාර් ගුල්, සචිත්‍ර සේනානායක සහ ඇන්ඩ්‍රු මැග්නොන් අතර එක් කඩුල් බැගින් බෙදී ගියා. And there it is. Bravo's got his. පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඩිලිෂාන් මුණවීර සමගින් බහනුක රාජපක්ෂ. පළමු පන්දුවරේ පළමු පන්දුවෙන්ම ඩිලිෂාන් මුණවීර දෙවි ගියා. ඉන් අනතුරු ඇදහැළු වර්ෂාව තුන් තරඟයේ අත්තර දෙවීමට සිදු වුණා. කෙසේවත් චැම්පියන්ස් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරඟාවලියට සුසුකම් ලැබීමට ඌව නෙක්ස්ට් කණ්ඩායමට හැකි වුණේ නැහැ. Playing on but the surrounding කීපට් කුසලාන රග්බි තරඟාවලිය පසුගිය දා නිමවුනේ යලිත් මහනුවර කණ්ඩායමට තරඟාවලියේ ශූරතාව හිමි කර දෙමින්. මේ ඊගෙන තුරතුරු සහ තවත් දේශීය කෙලිබි මේ ක්‍රීඩා සෞඛ්‍යයක තුරතුරු. ක්‍රිකට් පුසලන රග්බි තරඟාවේ ශූරතාව දිනා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ අවසන් මහතරඟයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවති මේ තරඟය මහනුවර ක්‍රීඩා සමාජය ජයගත්තේ ලකුණු 10ට 5ක් ලෙස. තරඟයේ පළමු වරදේ නිමා වුණේ ලකුණු 7ට 5ක් ලෙස මහනුවර ක්‍රීඩකින් පෙරමුණේ සිටියේදී. මහනුවර ක්‍රීඩා සමාජයේ වාර්තාක ලකුණු 10ට ගෝල් දිනුමක් සහ දඬුවම් පාරක් ඇතුළත් වුණා. හැලොක්ස් රුඩකින් ලකුණු 5 වාර්තාකලේ උත්සාහක දිනුමක් මගින්. මහනුවර ක්‍රීඩා සමාජයේ ක්ලිෆර්ඩ් කුසාන දිනාගත්තේ 18 වන වතාවටයි. එමෙන්ම ඔවුන් අඛණ්ඩව ක්ලිෆර්ඩ් කුසාන දිනාගත් 5 වන වතාව මෙයයි. ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ මෙවර පැවැත්ුණේ කොළඹ රාජකීය විද්‍යාලය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. තරගාවලියේ බාල කිෂෝරතාව දිනාගත්තේ ගාල රිච්මන් විද්‍යාලයයි. ඔවුන් ලකුණු 36ක් ලබා ගත්තා. අනුචූරතාව අම්බලන්කොට ධර්මාශෝක විද්‍යාලයට හිමි වුණා. බාලිකා ශූරතාව කොළඹ විශාකා විද්‍යාලයේ දිනාගත්තේ ලකුණු 49ක් ලබා ගනිමින්. අනුචූරතාව නුගේගොඩ අනුලා විද්‍යාලයට හිමි වුණා. තරගාවලියේ නැගියන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ මාතර රාහුල විද්‍යාලයේ තරිත් පුංචිවා. නැගියන ක්‍රීඩිකාව ලෙස සිරිමාව බාලිකා විද්‍යාලයේ තරුෂි රත්නායක සම්මාන හිමි කරගත්තා. මෙවර තරගාවලියට වයස් කාණ්ඩ 5කින් ක්‍රීඩකවන් 6000ක් එක්ව සිටියා. දුලසුන වරට සංවිධානය කළ කොළඹ මැරතන් තරඟය පසුගිය දා පැවැත්ුණා. කොළඹ ටොරින්ටන් චතුරස්‍රයෙන් ආරම්භ කළ මේ තරඟය නිමවුණේ මේ ගම්වෙන්. තරඟාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේ K
කින්යාවේ බර්ගන් ජෙෆ්‍රි. ඔහු තරඟ ගැනීම කරේ පැය 2යි විනාඩි 26ක කාලයක් වාර්තා කරමින්. දෙවන ස්ථානය අජිත් බණ්ඩාර දිනාගත්තා. ඔහු තරඟ ගැනීම කළේ ජෙෆ්‍රිට වඩා විනාඩි 2ක් පිටුපසින් සිටමින්. තරඟාවලිය කාන්තා ශූර්තාව රුවින් දීපාලි දිනාගත්තා. ඇය තරඟ ගැනීම කළේ පැය 2යි විනාඩි 55යි තප්පර 42ක කාලයක් වාර්තා කරමින්. රුවින්දී කලම්බු මැරතන් තරඟයක් අඛණ්ඩව ජයගත් දෙවන වතාව මෙයයි. විලාව ඇවිල්ලා ඔබගේ නිවසෙන් සමුගෙන යන්නට මතෙන් අපි සූදානම් අපගේ ලිපිනේ ඔබට මතක් කරන්නට ස්පොට් හිට්ස් අංක 66 ගාලුපාර කොළඹ 3 ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල මේ ලිපිනේට දන්වා ලියා එවන්නට අවස්ථාව තිබුණා එහෙනම් යලිත් ලබන සතියේදී හමුමු ඔබ සැමට උදව් සතියන්තයේ ජයග්‍රහී සතියන්තයක්